සර් මට මේ ප්‍රශ්නේ තියෙන්නේ අර උදේ ධර්මදේශනාවේ ඔබ වහන්සේ ප්‍රකාශ කරා මේ මිත්‍යා දෘෂ්ටිය සහ විපරීත දර්ශනය ගැන. ඔව්. දැන් මේ විපරීත දර්ශනය කියන්නේ ස්වාමින් වහන්සේ මේ අෂ්ටුතවත් පෘථග්ජනයා එයාගේ විපරීත දර්ශනයක් තියෙන නිසා නේද ප්‍රියදේට ඇලෙන්නේ අප්‍රිය දේට ගැටෙන්නේ? ප්‍රිය දේට ඇලීමත් අප්‍රිය දේට ගැටීමත් ප්‍රියාප්‍රිය අතර බැරදිසේ මැනීමත් තුනම තියෙනවා නම් ඒක විපරීත දර්ශනයක්. ඒකම මිත්‍යා දෘෂ්ටියට හේතු වෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටියයි විපරීත දර්ශනයයි පුද්ගලයෙක් ගාව එකටම යන වැරදි ගතිගුණ දෙකක්. වැරදි ගතිගුණ දෙකක්. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මා දිට්ඨියට ආවම විපරීත දර්ශනය මිදෙනවා. දෙකම මිදෙනවා. ඔය විපරීත දර්ශනේ තියෙන නිසා තමයි මේ සංසාර දෘෂ්ටිය ඇති වෙලා තියෙන්නේ. උරුම හදාගන්නේ, උරුම් කරන්නේ, නිර්මාණය කරගන්නේ ඔක්කොම මේ විපරීත දර්ශනය තියෙන නිසයි මේ වගේ වෙන්නේ. මගේ ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි බැලුවම කාම ඡන්දය කියන එක මත් වෙලා ආස්වාද හදාගෙන එතකොට තණ්හා උපාදානය වුණාම ඒක අර පිරිගතියක් නිසා තණ්හා උපාදානය වෙනවා. හැබැයි කැමැත්ත ඉටුනේ නැත්තම් කාමච්ඡන්දයේ කැමැත්ත ඉටුනේ නැත්තම් ඊට පස්සේ ඒක වේගයක් වේදනාවක් වෙලා ද්වේෂයක් දෙවනිවේශයකට හැරෙනවා. දැන් මේ වචනයක් තියෙනවා මාගදී භාෂාවේ වචන එකක් නෙමේ කාමච්ඡන්දේ කියන්නේ වචන තුනක්. මොකද්ද? කාම ඉච්ඡ අන්ද. ඉච්ඡ කියන්නේ කැමැත්ත. කැමැත්තෙන් කාමයට බැඳුනහම අන්ද වෙනවා. අන්න විපරීත ලක්ෂණය. ව්‍යාපාදයේ කියන එකෙත් විපරීත ලක්ෂණයක් තියෙනවා. එතකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකෙන්ම විපරීත ලක්ෂණයක් නිසා තීන මිද්‍යාවක් ඇති වෙනවා. තීන මිද්‍යාවක් ඇති වෙනවා. එතකොට මේ ඉච්ඡ නිච්ච කරගන්න එකම නේද විපරීත දර්ශනය? ඉච්ඡ නිච්ච කරගන්න එකම තමයි විපරීත දර්ශනය. ඉච්ඡ දැන් ප්‍රිය මනාප දෙයක් තියෙනවා නම් ඒක කැමති නම් ඒ ප්‍රිය මනාප දෙයට පුද්ගලයා නිච්චසේ හිටනවා. ඒක නිච්චතේ සුඛසේ ආත්තසේ ගන්නවා. ඒක යාට නිච්චයි, ඒක සුඛයි, ඒක ආත්තයි, ඒක මගේ කොට ගන්නවා. මේ නිත්‍ය සුඛාත්ත එන්නේ අර විපරීත දර්ශනය නිසායි. අර කැමැත්ත ඒ කාර්යයට බැඳෙන නිසායි. මේ කැමැත්ත කියන්නේ ඉච්ඡ. ඉච්ඡ පටිච්ච වෙනවා කැමැත්තට බැඳිනවා. ඉච්ඡ පටිච්ච වුණාම ඒකෙන් ආස්වාදයක් ආම්සිසුවයක් ලැබෙනකොට ඒක අභිච්ඡ වෙනවා. දැඩි ලෝභයක් ආසාවක් කැමැත්තක් ඇති වෙනවා. අභිච්ඡ නිච්ච වෙනවා. එතකොට මෙහෙමයි වෙන්නේ. ඉච්ඡ නිච්ච වෙනවා, නිච්ච අභිච්ඡ වෙනවා, අභිච්ඡ නිච්ච වෙනවා. ඔව්. ඒ කියන්නේ මේ ඉච්ඡ නිච්ච වෙලා ස්වාමීන් වහන්සේ මේ ආස්වාදයේ නිච්ච වෙච්ච නිසා තමයි තණ්හා උපාදානයෙන් ඇලෙන්නේ. තණ්හා ඊට පස්සේ තණ්හාවක් ඇති වෙනවා, උපාදානෙ සිද්ධ වෙනවා, බැඳෙනවා. අර උපාදානය තමයි අවසාන පියවර. උපාදානය වුණොත් වැඩි පැත්තට යනවා. නිච්ච නනිච්ච වුණොත් නනිච්ච වුණොත් තණ්හාවකුත් නැහැ, උපාදානයකුත් නැහැ. එතකොට ඔව් දැන් වේගයක් වේදනාවක් ඇවිල්ලා දෙවනිවේශයක් එන්නේ අර යම්පි ඉච්ඡන් නොලබති තම්පි දුක්ඛං. ඔව් යම්පි ඉච්ඡන් නොලබති තම්පි දුක්ඛං. ඒක නිසා මේවත් සිද්ධ වෙනවා. ඔව්. මගේ ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී යති කියන්නේ මේ අපේ මනසේ තියෙන නාම රූප ලෝකේ. නාම රූප ලෝකයක්. ඔ නිච්චසේ පවත්වන්න පුළුවන් දෙයක් නැහැ උපාදානය කරගෙන. ඔව්. අපි උපාදානය කරගත්තොත් කැමැත්තෙන්ම හිතේ ඒක අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ. කිසිම දෙයක් ලෝකේ ඒක ඒ විදිහට ඒ ස්වරූපයට ඒ ආකාරයට තියෙන ඒක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම. එතකොට මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් යථා පරිදි තේරුම් ගන්න තමයි බුදුහාමුදුරුවෝ අනුසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියලා කිව්වේ. එතකොට අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති තේරුම් ගත්තොත් යම් කිසි මිනිහෙක් තේරුම් ගන්නවා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන්.
ඉගෙන ස්වාමින්වහන්සේ මේ නාම රූප ලෝකේ මනසේ පංචස්කන්ධ ලෝකේ පංචස්කන්ධ ලෝකේ පංචස්කන්ධ ලෝකේම අපි උපාදානය කරගන්නේ ඒකෙන් ආස්වාදයක් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න පුළුවන් ලබන්න පුළුවන් ඒක කැමැත්ත අනුව පවත්වන්න පුළුවන් නවත්වන්න පුළුවන් කියන වැරදි තීරණයක් මත ඒක වැරදි තීරණය මිදෙනවා මේක ධර්මයේ තේරුම් ගත්ත ගමන් තේරුණා ස්වාමීන් වහන්සේ සුවපත් වේවා